අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ පැතිර යන කොවිඩ් වෛරසය හඳුනා ගනි වෛරසයේ පැතිරීම වේගවත් වෛරසයේ වෛරස් ප්‍රමාණය ඊටම වේගෙන් ශරීරය තුල විශාල ප්‍රමාණයක් වර්ධනය වෙනවා නව වෛරස් කාණ්ඩය විදේශයක සිට පැමිණ ඇති බවට තොරතුරු වත්තල කර්මාන්ත ශාලාවක පුද්ගලින් 49 දෙනෙකුට බොරැල්ල පොලිසිය 6 දෙනෙකුට කොවිඩ් 19 වැළඳෙයි 29:30 බස්නාහිරින් පිට වූ පුද්ගලින්ට ඔවුන් සිටින ස්ථානයේදීම දින 14ක් නිරෝධායනයට ඇඳිරි නීතිය නොතකා රූගත කිරීම වල නිරත වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇතුළු රංගන ශිල්පීන් 24ක් නිරෝධායනයට PCR පරීක්ෂණ 20,000ක් ප්‍රමාදයි විපක්ෂ නායක සජිත් හෙලිකරයි දකුණු පළාත් නගරාධිපතිවරයෙකු ඉඩම් කොල්ලයක සමාජ මාධ්‍ය ප්‍රචාරය වන වීඩියෝ පිළිබඳව ඇමති නාමල්ගෙන් ප්‍රතිචාර වත්මන් යුද හමුදාපතිවරයාට ඇමරිකාව පනවා ඇති සංචාරක තහනමට තම පක්ෂයේ එකඟයි DNA මන්ත්‍රී සුමන් තිරන් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය මෙවන විට රටේ ව්‍යාප්තව පවතින කොරෝනා වෛරස කාණ්ඩය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් රටේ පෙර පැවති වෛරසයට හාත්පසින්ම වෙනස් බවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා එමෙන්ම එම වෛරසය විදේශයක සිට පැමිණි එකක් බවටද අනාවරණය වී තිබෙනවා මෙතර මෙරට 20 වන කොරෝනා මරණයද අද උදැසන කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා මෙවන විට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මීට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබූ කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ප්‍රකාශ කළා. පැතිරෙමින් පවතින මෙම කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිලිකා මලවිගේ විසින් පරීක්ෂණයක් සිදු කර ඇති බවත් එහිදී මෙලෙස ව්‍යාප්ත වන වෛරස් කාණ්ඩය මීට පෙර මෙරටින් වාර්තා වූ COVID-19 කාණ්ඩයට අයත් නොවන බවට තහවුරු කරගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ. දැනට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූ අයෙකුට වෙනත් අයෙකුට ඉතා කෙටි කාලයකින් පැතිර යා හැකි බවට හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරස් කාණ්ඩය B.1.4.2 යන අණු කාණ්ඩයට අයත් SARS වෛරසයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවත් එය විදෙස් රටකට සම්බන්ධ වෛරසයක් බවටයි දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ. මෙතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මියද අද මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවි ඇතුළු කණ්ඩායම දැනට මේ රටේ පැතිර පවතින වෛරසයේ ප්‍රභේදය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් පරීක්ෂණාගාර තුල සිදු කළා. ඒ අනුව මේ කාලය තුර ලංකාවේ තිබෙන්නේ COVID-19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණ. ඒ ප්‍රභේදය මිනුවන්ගොඩද ගත්තත්, බේරුවල ගත්තත්, මාළු වෙළඳ සැලේ ගත්තත්, කොහේ ලංකාවේ ගත්තත් මෙම වෛරස් ප්‍රභේදය පමණමයි ලංකාවේ තිබෙන්නේ. ඒ වෛරස් ප්‍රමාණය ඉතාම වේගයෙන් නැගතුල විශාල ප්‍රමාණයක් වර්ධනය වන බවත් සීග්‍රයෙන් පැතිරෙන්නට පුළුවන් වෛරස් ප්‍රභේදයක් බවත් එම මහාචාර්ය කණ්ඩායම පරීක්ෂණවලින් අද ඔප්පු කරලා තියෙනවා. ලංකාවේ වෙනදා පැවතිච්ච COVID-19 වෛරස් ප්‍රභේදය වගේ නෙමෙයි මේ වෙලාවේ මේ රටේ තිබෙන වෛරස් ප්‍රභේදය. මෙරට විසිවන කොරෝනා මරණය අද උදැසන වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 54 හැවිරිදී කාන්තාවක්. ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. පසුගිය 29 වෙනි දින අදාළ කාන්තාව ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර ඇය නිදන්ගත රෝගවලින් පෙළී ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. අදාළ කාන්තාව ඊයේ දින මියගොස් ඇති අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුව ඇය කොවිඩ් රෝගියෙකු ලෙස තහවුරු වී තිබුණා. ශ්‍රී ලංකා ජාතික රෝහලට ඔක්තෝබර් 29 වෙනිදා ඇතුළත් කරන ලද අවුරුදු 54ක් වයස ඇති කොළඹ 12 ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවක් ඊයේ දවස තුළ මියගොස් තිබෙනවා. ඇගේ PCR පරීක්ෂණයකින් ඇයට COVID-19 රෝගය ආසාදනීය වී ඇති බවට වාර්තා වෙනවා. ඇය රෝහලට ඇතුළත් කර තිබුණේ දියවැඩියා රෝගය ඉතාමත්ම උත්සන්න වීම නිසා වමනය සහ උදරයේ වේදනාවක් සමගයි මෙය අපේ රටේ විසිවන COVID-19 මරණය විදියට වාර්තා වෙනවා.
ඊයේ දින තුල මෙරටින් COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් 633 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 264 දෙනෙකු වාර්තා වී තිබුණා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 162 දෙනෙකු වාර්තා වුණා. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5ක් වාර්තා වී තිබුණා. කුරුණෑගල සහ මල්ලවපිටිය යන ප්‍රදේශවලින් COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද කුරුණෑගල සහ මල්ලවපිටිය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනමින් සිදු කරනවා. දැනට දින දෙකකට පෙර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පුත්කලින් 85 දෙනෙකුගෙන් සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් පුත්කලින් 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනාගෙන තිබුණා. මෙම පුත්කලින් අතර බේරුවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යාවක්ද වන අතර ඇයගේ පියාද කොරෝනා රෝගී වැළඳීම හේතුවෙන් මෙවන විට රෝහල්ගත කර තිබෙනවා. එසේම මෙම ආසාදිතයින් අතර බහු දින තීව්‍ර යාත්‍රාවකින් මුහුදු ගිය දීවරයෙකුද වනවා. බීරුවල වරාය තුලට පිවිසුන දීවර ප්‍රජාවක් මේදී පොසිටිව් වෙලා තියෙනවා. මේක සැලකිය යුතු කරුණක්. ඒක නිසා අපි නැවත වරක් රෝග ආවේක්ෂණ කටයුතු වෙනත් මගකට යොමු කරමින් අපි බීරුවල දීවර ප්‍රජාව තුල PCR පරීක්ෂණ කරමින් රෝගීන් හඳුනා ගැනීමකට අපි ඉදිරියේදී කටයුතු කරනවා. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුල පවතින කර්මාන්ත ශාලාවක COVID-19 ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා ප්‍රකාශ කළා. මෙතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුල පසුගිය දෙදින තුල සිදු කළ PCR පරීක්ෂණ වලින් COVID ආසාදිත බවට තහවුරු වූ පුත්කලින් 75 දෙනෙකු රෝහල්ගත කිරීමට ඊයේ රාත්‍රියේ සහ අද අලියම කටයුතු කළා. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල දින දෙකක් තුල වාර්තා වුණු COVID ආසාදිතයන් 75 දෙනෙක් අදාළ රෝහල් කරා පිටත් කර යවීමක්. එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු බොරැල්ල පොලිසිය නිලධාරීන් 6 දෙනෙකුටද මෙවන විට COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. මෙතර මඩකලපුව ආරයම්පති ප්‍රදේශයේ පිහිටුව ඇති බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 3ක් තාවකාලිකව වසාදාමා තිබෙනවා. මඩකලපුව කල්වාංචි කුඩි සහ මාවට් මාරියල් ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ඥාතින් පිරිසක් ආරයම්පති බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබ වයි වාර්තා වුණේ. කොවිඩ් ආසාදිත පොකුරක් නිර්මාණය වූ පැලියගොඩ මත්සේ වෙළඳ සැල් සංකීර්ණයේ විෂ බීජ හරින කටයුතු අද දින සිදු කරනවා. COVID-19 වෛරසය ආසාදිතය වූ රෝගීන් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවීම හේතුවෙන් ඉක්ුත් 27 වනදා සිට යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණා. සෙව් දිනක් තිස්සේ වසදමා තිබූ හැටන් නගරයේ වෙළඳසැල් අද දින විවෘත කෙරුණා. මෙම අවස්ථාවේදී COVID-19 වෛරසය ආසාදිනී වූ රෝගීන් හමු වූ හැටන් මහජන වෙළඳපොළ භූමියේ වෙළඳසැල්ද අද දින වෙළඳසැල් හිමියන් විසින් විවෘත කර තිබූ අවස්ථාවේ එය වැසීමට ගිය හැටන් දික්කොයි නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්. රේස් මැදවල මහතා සහ ව්‍යාපාරිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒකට එහා පැත්තේ කඩ ඇරලා දිනවා. මේ මේක ඇස්සට එන්න බා කියන්නේ මෙතන පොඩි කේස් එකක් තියෙන ඉන්න. බතුල් පොළුයි හරි කාලා බතුල් පොළුයි කන්න බතුල් කෑ පොළුත් නෑ. අර අතර කඩවල් තියෙනවා. එහා පැත්තේ ඇරලා දිනවා අයියා. කොයි දාරලා තියෙන්නේ? මෙතෙන් තමෙන්ඩ ඕනේ නෑනේ. ඔයා දුක් කියන්නේ අපි. ඒක තමයි මගේ නෑ. කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ගත් ඇතැම් පියවර නියමිත වේලාවට ගතිය ද යන්න පිළිබඳව සමාලෝචනය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සංචාරණ සීමා සාර්ථක වෙන්න නම් ලෝකේ පුරා තියෙන අත්දැකීම තමයි යම්කිසි ප්‍රදේශයක සංචාරණ සීමාව 80%කට එහා පැත්තේ අපිට පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් තමයි පාලනයේ ප්‍රශස්ත ලෙස අපිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මිනිස් ඉතිහාසයේ දීර්ඝ කාලීනව ලොකුම පිරිසකට බලපාපු ලොක්ඩවුන් එක ක්‍රියාත්මක වුණේ ඉන්දියාවේ. නමුත් ඉන්දියාවට ඒ හරහා පාලනය කරගන්න බැරි වුණා ව්‍යාපාර. මේ මුනේ අර ටයිමින් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබිච්ච එක සහ ඊට අමතරව මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයටත් රෝගීන් එන්න පටන් ගත්තට පස්සේ අපි යම් යම් පියවර ගත්තා. නමුත් ඒ පියවර නියම වෙලාවටද අපි ගත්තේ සහ ඒ පියවර ව්‍යාප්ත කිරීමේදී අපි හරි තැනකද හිටියේ කියන එක සම්බන්ධයෙන් අපි සමාලෝචනය කළ යුතුයි. ඉදිරියේදී හොඳ තත්ත්වයක රටක් විදිහට එන්න අර ජාතික මට්ටමින් හැම තීරණයක්ම ගැනීම හරහා සමහර ප්‍රමාණයන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි එදත් යෝජනා කළා දිස්ත්‍රික්ක මට්ටමට යම් බලතල ප්‍රමාණයක් දෙන්න, දිස්ත්‍රික් කමිටු වලට යම් බලතල ප්‍රමාණයක් දෙන්න, තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රෝගියෙක් හමු වුණොත් මේ ප්‍රදේශ හුදකලා කිරීම ඇතුළු ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් බලතල ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුන්ට දෙන්න. සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව අපි දවසින් දවස වැඩි කරමින් ඉස්සරහට යනවා. සෞඛ්‍ය පද්ධතිය උපරිමයෙන් දියුණු රටවල්වල පවා රෝගීන් එක්තරා මට්ටමකට ආවට පස්සේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවා. PCR පරීක්ෂණයකට තමන් භාජනය කළා නම් ප්‍රතිඵල එනතේ ඉතාම වගකීම් සහගතව හැසිරෙන්නේ. එහෙම අහන්න නැත්නම් අපිට ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන තැනට යන්න වෙනවා. කොවිඩ් කියන්නේ ජාතික ව්‍යසනයක්. එක අරමුණක වැඩ කිරීමෙන් තමයි කොවිඩ් ජය ගන්න පුළුවන්. කුඩා පුකුරු නිර්මාණය වීම හරහා අපි ඉන්නේ ඉදිරිය අවදානම් සහගත තත්ත්වයක. ඔකේ කිසිම විදියකින් මේ PCR පරීක්ෂාව කිරීමට පෙර කිසිදු ඖෂධයක් ලබා දීම අවශ්‍ය නැත. ඒ හින්දා එහෙම පෙති දෙනවා, ඉන්ජෙක්ෂන් දෙනවා, ස්ප්‍රේ ගහනවා, ඒව සීරම බොරු. ඔවුන් පෙර දැනුම් දීමකින් පස්සේ තමයි එන්නේ. අනියත රැවටීම් වලට ලක් වෙන්න එපා. අප පහුගිය කාලේ පුරාවටම ඔබට මේ දැඩි අවධානම් පිළිබඳ දැනුවත් කරේ. අපේ රටත් සීමිත සම්පත් සංඛ්‍යාවක් තියෙන රටක්. මහජනතාව විදිහට ඔබත් මමත් අපි සියලු දෙනාම තවත් වැඩිපුර රෝගී වාර්තා නොවන ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. සමගින් නිරෝධායන එදිරිනීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් සහ කොළියපිටිය කොට්ටාසයෙන් 29 සහ 30 යන දෙදින පිටපලාත් වෙත ගිය පුද්ගලයන් දැනට නවාතැන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එලෙස පිටව ගිය පුද්ගලයන් 454 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි අද පසුරුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේවන විට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බස්නාහිර පළාතට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් වන බවයි පොලිසිය සඳහන් කළේ. මේ පිටව ගිය පිරිස සම්බන්ධයෙන් ක්‍රම තුනකට අපි කටයුතු කරනවා. පළවෙනි ක්‍රමය වන්නේ බස්නාහිර පළාතේ තියෙන පොලිස් වසම් 112 හෝ කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5ක් තියෙනවා. මේ 117 පදිංචි යම් පුද්ගලෙ ලංකාවේ වෙනත් ස්ථානයකට ගිහිල්ලා සංචාරක නිකේතනයක හෝටලයක නවාතැනක ඉන්නවනම් ඒ අයගේ තොරතුරු ලබාගෙන එම ඉන්න ස්ථානෙම සෞඛ්‍යංශ සමග නිරෝධායනයට ලක් කරන ලෙසට අපි පොලිස් මූලස්ථානයේ දැනුම් දීලා තියෙනවා ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට. එම නිරෝධායන ක්‍රියාවලීන් පසුව ඒ අයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනවා. යම් කිසිහේකින් අපිට එවැනි පුද්ගලයෙක් පොලිසියට හසුුනේ නැත්තම් හොයාගන්න බැරි වුණා නම් අපට සඳුදා උදේට නැවත පැමිණෙන අවස්ථාවේදී බස්නාහිර පළාතට ඇතුළු වෙන මාර්ග බාධක වලදී ඒ අය හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනාගෙන වුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනු ලබනවා. නිරෝධායන ක්‍රියාවලිය දින 14ක් වෙනවා. ඉන්පස්සේ නඩු පවරනවා. නිරෝධායන ඇඳිරි නීතිය නොතක රෝගත කිරීම සඳහා බණ්ඩාරවිල ප්‍රදේශයේ ගොස් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇතුළු තවත් රංගන ශිල්පිනියන් 24 දෙනෙක් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමට බණ්ඩාරවිල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක DM දිසානායක මහතා කටයුතු महाजन सौख्य परीक्ष मार्गोपदेश रोगी हमुवियती प्रदेश मेलस अनारक्षित निष्पादन सिदुकरण स्थान की महाजन सौख्य परीक्षक वरुण के निरीक्षण लकुना මෙවන විට සිදු කර ඇති PCR පරීක්ෂණ වල වාර්තා 20,000ක් පමණ ප්‍රමාද වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද රාජාංගනී ශ්‍රී විමල ධර්මායතන විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ආපහු හැරිලා බැලුවොත් ඔක්තෝබර් මුල මේ කොරෝනා දෙවෙනි රැල්ල නිර්මාණය වන්නට පෙර අපේ රටේ ආසාදිතින් හිටියේ 3388ක් වැනි ප්‍රමාණයක්. අද වෙන විට සති 4ක් ඇතුළත 7000කින් වැඩි වෙලා තිබෙනවා. එදා කොරෝනාව මැඩ පවත්වන්නට ගත්තු පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකරේ 20 වෙනි සංශෝධනය අනුමත කරගන්නට තිබුණු ආසාව නිසා. දේශපාලන ආසාව රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය රැක ගැනීම අභිබවා ගිහිල්ලා රටේ න්‍යාය පත්‍රයේ බවට පත් වුණා. අද වන විට PCR පරීක්ෂණ 20000ක ප්‍රතිඵලන මේ ප්‍රතිඵල ලැබීම අඩපණ වීම තුල තවත් භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවා. වත්තල ප්‍රදේශයේ 1000කට වැඩි ප්‍රමාණයක් සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කරගෙන තවත් පොකුරක් නිර්මාණය වෙනවයි කියන කතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගෙන් අපි දැනගත්තා. මේක ඉතාමත්ම භයංකාර තත්ත්වයක්. බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් සිදුවන බවට පැවසෙන වීඩියෝවක් මෙවන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ප්‍රභූන්ගේ නම් සඳහන් කරමින් ඔවුන් අදාළ ජාවාරම සිදු කරන බවටයි සමාජ මාධ්‍ය දර්ශන තුල පවතින්නේ. මේ අතර මෙම වීඩියෝව පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද නිකුත් කර තිබෙනවා. දේශපාලන හයිය බල පුළුවන්කාරකම් පෙන්වමින් නොඑක් අසාධාරණකම් අකටියුතුකම් කරන කුද්ගලින් පිළිබඳ තොරතුරු ඕනෑතරම් අපට ඉදිරිපත් කරන්නට පුළුවන්. කුමන රජයක් විසින් බලය හොබවනු ලැබුවද අවස්ථාවාදීන් සිදු කරනු ලබන්නේ සිය බල පුළුවන්කාරකම් පෙන්වමින් අහිංසක මිනිසුන්ට අඩන්තේ ටම් කිරීමයි. මේ ආකාරයට ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ සහ ඊට සම්බන්ධ පෞලේ සමාජිකයන්ගේ නම් තනතුරු භාවිතා කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ බලහත්කාරකමක් සිදු කරන බවට පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වෙමින් පවතිනවා. මෙම වීඩියෝ පටයට අනුම චෝදනා එල්ලවන්නේ දකුණු පළාතේ නගරාධිපතිවරයෙකුටයි. මෙම වීඩියෝ පටය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ෂණිකව ප්‍රතිචාර දැක්වීම අගය කළ යුත්තක්. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සහ Facebook ගිණුම් ඔස්සේ මෙම වීඩියෝ පටයට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ මා සහ මගේ පවුලේ සමාජිකින් නම් සඳහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වනවා දුටුවා. එවැනි සාපරාදී ක්‍රියාවන් කිසිසේත් සැහැල්ලුවට නොගන්නා අතර මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනටමත් සුව බලමින් සිටිනවා. මා හෝ මගේ පවුලේ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී හෝ අනුබල දී නොමැති බවට මට සහතික විය හැකි. ඒ නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සහ Facebook ගිණුම් වල තිබූ සටහනයි. විවිධ බල පුළුවන්කාරකම් පෙන්වමින් අහිංසක මිනිසුන් දඩයන් කිරීමට උත්සාහ දරන මෙම පුද්ගලින්ටද වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි සාධාරණයේ නීතිය ගරු කරන සමාජයක් ඉල්ලා සිටින්නේ. තයි අවධානය මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාවය දේශීයව සපයන බවට ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා.
මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාවයේ දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශයේ සූදානම් බව බතික් අධ්‍යන්තර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වුණා. ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කරන අතර ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ඉහළ ප්‍රමිතියකින් යුක්තව මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අධ්‍යන්තර ශේෂ්ත්‍රයේ නිරත නිෂ්පාදකින් සූදානම් බවයි දයසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ. බතික් නිර්මාණයක් ලෙස සකස් කළ ජාතික දජ जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ගයේ වත්මන් තත්ත්ව විමර්ශනයේ කොට පරිසරයට හානි නොවන අයුරින් එය දින 90කින් වැඩ නිම කිරීමට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අපේක්ෂිත ඉලක්කය වන දින 90 ඇතුළත මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මාර්ගයේ ඉදිකිරීම කඩිනමින් සිදුවන බැවින් නොවැම්බර් මාස පළමුවන සතිය තුළ එය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් යුද හමුදා ඉංජිනේරු බලකාය ප්‍රකාශ කළා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හා පවුලේ සමාජිකයන්ට ඇමරිකාවේ සංචාරයේ තහනම් කරමින් පනවා ඇති තහනම පිළිබඳව ඇමරිකානු රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් තම පක්ෂයේ එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමතිරන් මහතා පවසනවා. යාපනයේ ප්‍රදේශීය පැවති මාධ්‍යමෝගට එක් වෙමින් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සමාජිකයන්ට ඇමරිකාවේ සංචාරයේ තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ සිටින ස්ථාවරය පිළිබඳව පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එෙහිදී රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව නිත්‍යානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එය නැවත සලකා බැලීමට විවෘතව කටයුතු කරන බවයි. එය නිත්‍යානුකූලවත් තාක්ෂණානුකූලවත් නිවැරදි ආකාරයට जनाधिपति තම හමුවේදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එහිදී වැදගත්ම කාරණයක් විදිහට සාකච්ඡා කරලා තියෙන්නේ මෙරට යුද හමුදාපතිවරයාට ඇමරිකාවේ සංචාරයේ තහනම් කරමින් පනවා ඇති තහනම ගැන. ඉතින් එහිදී ඔහු පැහැදිලිවම කියලා තියෙනවා එම තහනම ඉවත් කරන්න ඇමරිකාව සූදානම් නැහැ කියලා. එලෙස ඇමරිකානු රජයේ සිටින ස්ථාවරය පිළිබඳව අපේ පක්ෂය එකඟ වෙනවා කියලා මට කියන්න පුළුවන්. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් ඇමරිකාවේ නෙවෙයි මුළු ලෝකෙන් ආවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අපේ රටේ ජනාධිපතිවරයා. ඉතින් අපි ස්වාධීන රාජ්‍යයක් හැටියට ස්වාධීන ආකාරයට කටයුතු කරනවා. විපක්ෂය ඇයට අඩබර ගහන්න ওই තරම් අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍ය ලේකම්තුමාගේ කතාවදී චීනෙත් අදාළ කරන්න කතා කරා. නමුත් අපේ ජනාධිපතිතුමා මේ ඔක්කොම සමත කරපත් වෙන විදිහට එතුමායි කතාව කරා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේදී කරපු සාකච්ඡාවල මොනවද ප්‍රතිඵලය? ඇමරිකාව මොන මොන විදිය දේවල් අපට දෙනවයි කුවේ අපි මොනවද ඇමරිකාවට ඒ වෙනුවෙන් ඇමරිකාවත් එක්ක එකඟතාවලට ආවි කියන එක දැනගන්න අයිතියකුයි යුතුයකමකුයි මේ රටේ ජනතාවට තියෙනවා. ඒ නිසා කරුණාකර මේ බාල බොළඳ උත්තර දෙන්න එපා. අද මේ රටේ කොවිඩ් ආසද්දිතෝ ඉතාම අමාරු තැනකට වැටෙනවා. මොකද අද රෝහල්වල ඇඳන් හිඟයකටපත් වෙනවා. මේක ලෝක වසංගතය. අපි පරිස්සම් වෙන තරමට තමයි රටත් ආරක්ෂා වෙන්නේ. ආණ්ඩු විශාල පරිශ්‍රමයක් යොදලා තියෙනවා ජනතාව ආරක්ෂා කරන්න. ඒ නිසා තමයි සංචරණ තහනම් කරනවා, ඇඳිරි නීතිය වැටෙනවා. මේ හැමදේම ආණ්ඩුවට කරන්න වෙලා තියෙන්නේ අපි ගාව දින පුජ්‍යලික පරිස්සම අඩුකම නිසා මුළු ලෝකෙම ඉතාම දක්ෂ ලෙස කොවිඩ් මර්ධනය කර කියපු පාලකයෝ අද මොකද වෙලා තියෙන්නේ? අද රටේ තැනක ඇඳිරි නීතිය, තැනක කඩසාප්පු වහලා මේ රටේ ජනතාවට හරියට කන්න නැහැ. රටේ ජනතාව මේ කොවිඩ් 19 වසංගතයට මුහුණ දෙන්නේ තනියෙන්. වෙන අප වෙත දැන් ලැබුණු නවතම පුවතක්. අද දින තුල මේ වන විට නව කොරෝනා රෝගීන් 137 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. වනාලීකුගේ පහර දීම හේතුවෙන් මහියංගනේ සොරපුර ජනපදයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කලක සිට මහියංගනේ ප්‍රදේශයට අයත් සොරබුර ජනපදයේ සහ මිනිපේ ජනපදයේ ජනතාවට මුහුණ පෑමට සිදු වෙති වනාලි තර්ජනය නුහුරු නුපුරුදු පුවතක් නොවේ දිගින් දිගටම සිදු වූ මෙම වනාලි තර්ජනයේ හේතුවෙන් අසීරුතාවයටපත් එම ගම්වාසීන්ගේ දැඩි ඉල්ලීම මත පසුගියදා වනජීවී නිලධාරින්ගේ මැදිහත් වීමෙන් මෙම ගම්වාසීන්ගේ ජන ජීවිතය අඩාල කරමින් ගම්මානයේ පුරා සැරිසරූ වනාලිය කල්ලා ගැනීමට හැකියාව ලැබුණා නමුත් එම වනාලිය අල්ලා දෙදිනක් ගත වීමටත් පෙර තවත් කනකටුදායක පුවතක් සොරබුර ජනපදයෙන් අපට වාර්තා වුණා ඒ නැවතත් මෙම ජනපදයේ පැමිණි තවත් වනාලියෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලෙක් ජීවිතක්ෂිතපත් වීමේ පුවතක් පිළිබඳවයි मेलस जीवताक्षर पत्वे महियांगने सोरबुर जनपदे नव मकुलगोल प्रदेश पदिंचिवसिटी पनस हतर हेवृद्धि सिव दरुपेक वनाली तर्जने हेतु मेलस निरंतर पीटावट पत्वन मेम जनता यली यलित निसि बलधारिंगेन इल्ला सिटिने मेसंदहा तावकालिक विसंदु बेनुवट स्थिर विसंदु बाकलाबादी कड़िनमीन तम दैनिक जीवित यथावत् कर देने लेसाई दन रटवटापुवत् किहिपयक् केटियेन වවුනියාව පුවරසන්කුලම යන්නූර් ප්‍රදේශයේදී අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ බුරුත දෙවතුගයක් පුවරසන්කුලම විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුවයි. මුදල් ආරවුලක් මත ඇති වූ බහින්වස් වීමක් දුරතික යමින් සහෝදරින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් ජීවිතක්ෂිතපත්ව තිබෙනවා. මෙලෙස මියගොසත්තේ මහියංගනේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරුපියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මුඛාවරණ දසදහසක් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ දුක හඳුනන අපි සංවිධානයේ මූලිකත්වයෙන්. එත් සමගින් සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය අවසන් අපි ඇලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න